ඔව් අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඒ වගේම අපේ පක්ෂයේ ඉදිරි කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම් පිළිබඳ තමයි සාකච්ඡාව තිබුණේ. කොළඹ දිස්ත්‍රික්කයේ කොහොමද මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන්නේ කියන කාරණාව පිළිබඳව තමයි සාකච්ඡාව තිබුණේ අද ඒ සම්බන්ධව තිබුණේ. දැන් ඔබතුමා කො ලිස්ට් එකේ මුකුත් අපි දැක්කේ නැහැනේ කො නාම කොහෙවත් නැහැනේ මොකද එහෙම වුනේ මෙච්චර දරදී ඇදලා ඇත්තටම මේ මම කඩුවෙලා ආසනේ හිටපු ආසන සංවිධායකවරයෙක් විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ඒ වගේම සමුජ ජන බලවේගයටත් සමුජ ජන බලවේග ජාතික උත්සව සමිති ලේකම් විදියටත් අධ්‍යාපන ශ්‍රේෂ්ඨත්වය විශාල සේවයක් කරා කියන එක දන්නවා. ඉතින් අද විශේෂයෙන්ම මේ මැතිවරණ පොරේට එන්න තරම් අපි සල්ලි හම්බර ගත්තා නෙවෙයි, අපිට සමහර අය හැංගෙන කාලේ අපිට පයින් හන්දියට ගිහිල්ලා එන්න පුළුවන්කම තිබුණා. අපි ධනේ බලය නෙවෙයි උපයගත්තේ මිනිසුන්ගේ ආදරය, කරුණාව, ගෞරවය, විශ්වාසය. ඉතින් මේ මැතිවරණ ක්‍රමය තුළ, මේ දිස්ත්‍රික් මනාව ක්‍රමය තුළ අපි වගේ පුංචි මිනිසුන්ට එහෙම තරඟ කරන්න මහා ධනයක් බලයක් නැහැ. කෝටි 3-4ක් ඕනේ මේ මේ මැතිවරණේ දිනන්න නම්. එහෙනම් හැබැයි එහෙම කියලා පස්සේ නෝ නෙමෙයි, විශේෂයෙන්ම ඕනම පක්ෂයක වෘත්ති සමිති ව්‍යාපාරය තමයි පක්ෂයේ කොඳුනාරටිය. එතකොට සර්ජන් ඩී.එස්. ඩඩ්ලි ඒ වගේම ජේ.ආර්. ප්‍රේමදාස ඒ හැමෝම වෘත්ති සමිති නියෝජනයක් ඇති කළා තිබුණා පාර්ලිමේන්තුවේ තුල නියෝජනයක්. මම විශ්වාස කරා ජාතික ලයිස්වේ මේ බර ඇදපු ඒ වගේම මේ කොටන් ඇදපු අපි වගේ පුංචි මිනිහට ඉඩක් තියේ කියලා. නමුත් මේ එහෙම පුංචි මිනිහට ඉඩක් නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. දැන් මං කනගාටු වෙනවා පක්ෂය මට පොරොන්දු වෙලා තිබුණා එවැනි අවස්ථාවක් දෙනවා කියලා වෙලා තිබුණා. ජාතික උත්සව සමිති ලේකම් අමතක වෙනවා නම් ඒකට වෙනත් අය මම පිළිගන්නවා. ඒකට බුද්ධිමතුන්, උගතුන්, ප්‍රියතුන්, පක්ෂ ජ්‍යෙෂ්ඨින් ඇතුළත්ලා ඉන්නවා. හැබැයි මම මාවිතුණා මේ උත්සව සමිති නියෝජනයක් නැහැ. එහෙම වෙන්න බෑ. හැම පක්ෂිකම මේ නියෝජනය තහවුරු වෙලා තිබ්බා. ඉතින් මේ වැඩපොලේ, කම්මහලේ, රාජ්‍ය සේවයේ, පෞද්ගලික අංශේ මේ සිවිල් අංශ නියෝජනය කිරීමට ඉල්ලීමකුත් ඉල්ලීම් කරලා තිබ්බා. ඒ සිවිල් උත්සව සමිති සම්මේලන වලින් ලිපි දීලා තිබ්බා මේ නියෝජනයට හවුලා තමයි සුසු පරිණත. ඒ වගේම මහපොලේ ඉඳගෙන මහා මෙහෙවරක් කරයි කියන එකත් මම පක්ෂේ දාලා යන්නේ නැහැ. නමුත් ඉතින් මම ඒ පිළිබඳ කනගාටු වෙනවා. අපේ නියෝජනය ඒ අඩුව, ඒ හිඩස පුරවන්න නායකින්ට මතක් නොවේ පිළිබඳව. ඉතින් මහපොලේ වැඩ කරන අපි මේ පුංචි මිනිහට ඉඩක් තියනවද කියන ප්‍රශ්නේ තියෙන මේ ධනවාදී පක්ෂවල. හැබැයි ඕනම පක්ෂයක වෘත්තීය සමිති තමයි ඔය මේක පොදු නාරතිය. දැන් ඔවුන්ව තරහ කරගෙන ඔවුන්ව මේවා කරගෙන මේ පක්ෂය දුවන්න පුළුවන්. දැන් ඔබතුමාලා බිම්මත්තමේ බැහැලා වැඩ කරපු මිනිස්සුනේ. දැන් අපි දන්නවනේ. ඉතින් එහෙම කරගෙන මේ ගමනක් යන්න පුළුවන්ද මේ පක්ෂවලට? පැහැදිලිවම අවශ්‍යයි. මොකද අපේ පක්ෂයේ මහා දැවැන්ත නායකයෝ මේ පක්ෂවල ඒ උත්සව සමිති ව්‍යාපාරයේ කම්කරු ප්‍රජාව වැඩපොලේ වැඩබිමේ ඔබතුමා කිව්වා වගේ විදියට එහෙම අමතක කරලා යන්න පුළුවන් ගමන් නැහැ. ඒක හරි වැරදි. ඒක මේ ඒක මහා විහිළුවක්. කොහොමද එහෙම යන්නේ? ඒ නියෝජනය සපත වෙන්න ඕන පක්ෂයක. පක්ෂයේ දිනන්න, බරා දින්න, පක්ෂයේ ජයග්‍රහණය කරා මෙහෙවන්නේ උත්සව සමිති ව්‍යාපාරය. එතකොට ඒ අයට නියෝජන නැතුනම අපි කොහොමද, අනිත් අය කොහොමද එකතු වෙලා ඒ සටන ගිනියන්නේ? ඒ උත්සව සමිති වගේම ඒ උත්සව සමිති ව්‍යාපාරයට පක්ෂයකට දෙන හයිය සුළුපටු නෙවෙයි. මේ අවුරුදු පහ තුල අපි දීලා තියෙන්නේ. එහෙමනම් ඒ පිළිබඳ අමතක වීම ලොකු මහත්තුරුන්ට කනගාටු වෙනවා. මොකද වෘත්තීය අරගලවල වෘත්තීය අධිවාසම වෙනුවෙන් ඒ සියලු මේ පෞගේ ආණ්ඩුව ගත්ත එක පැත්තකින් ඔය ගත්තොත් උදාහරණයකට කොළඹ වරාය ජැටිය, නැගිරින ජැටිය විකිණීම, රාජ්‍ය පෞද්ගලික ආයතන, රාජ්‍ය ආයතන කුණුකොල්ලේට විකුණනකොට අපි ඒකාබද්ධව මහා දැවැන්ත සටන, විශේෂයෙන්ම මේ රටේ ගුරුවරයා මේ සියලු අංශ වෙනුවෙන් අපි වෙන හිට ඒ සියලු දෙනා වෙනුවෙන් තමයි මේ නියෝජනය ලබා දෙන්න කියලා තිබුණේ. මම දන්නේ මේ මොකක්ද හේතුව කියලා. මම ඇහුවද මේ ඇයි මගේ නම නැත්තේ කියලා. නෑ මං ඇහුවේ නෑ, අහන්න දෙයක් නෑ නේ. දන්නවනේ. ඔව්. ලීම් කල්ලා දිනවනම් මහලේකන් තුමාට දුන්නා නම් තුමාට දුන්නා. නිහඬයිද ඔබතුමාගේ ප්‍රශ්නෙට මොකද උත්තරේ? හම්බුනේ බලනකොට
වෙනනෑගේ නම් දිී පස්සෙන් නෑ දීම හොඳන හොඳයි පස්සෙන්නේ නෑ ම දාලන්න පක්ෂේකද මම්බි පක්ෂ නැති පක්ෂයටම මහා බරක් නොවී මහා බරක් ඇදලා මේ පක්ෂේ අපේ පක්ෂණ ඉන්න මේ පක්ෂේ වැරදි අඩුපාඩු හදාග ඉදිරිරයා කියලම විශ්වාස කරනවා දෙම ජනතාව මාව ගැන රටේම දන්නවා මිනිස්සු මං මහා මෙහවරක් හයියක් මේ පක්ෂ දෙකනම කරපු කෙනෙක් මොකද රනිල් වික්ෂිංහ මහත්තයාගේ කාලෙත් සමන්රත්න ප්‍රිය මහත්තයාට දුන්න පිටිපස්ස දොරේ මගේ නම තියෙද්දි එයාය මං වෘත්ති සමිතිය 94 ඉඳන් කරනවා වෘත්ති සමිතිය ව්‍යාපාරය ඉතින් ඒකින්ද අපිට මේ දෙකේම මේක තමයි තත්ත්වය ඉතින් වෙන කියන්න දෙයක් නැහැ පැහැදිලි අනිවාර්යෙන් දැවන්ත බලවේග සමිති සම්මේලන හතරක් තියෙනවා අපේ සමිති සම්දානෙ දෙක මම නෙවෙයි වෙන කෙනෙක් නියෝජනයක් නෑ පක්ෂයක් පරාදුනහා විවිධ පස්සයින ඕනම් පක්ෂික ක යහපාලන මෛත්‍රී පාල මහත්තයා දිනනකොට දිනහා මහින්දරාජපක්ෂ මහත්තයාගේ පොහොට්ටුව පුවක් මල්ල ගැහුවගේ සීසිකට ගියා ඒවයිතින් අපි හදාගෙන ඉදිරියට යනවා ඒ කාරණා හැම තමයි පරාජයකදී පොදුයි හැබැයි පරාජය වුණත් අපි විශාල තරගයක් දීලා තියෙනවා මේ රටේ සුළුතර ජාමතිවරු එක්කින්නේ ඉතින් අපිට හොඳ දක්ෂ කණ්ඩායමක් ඉන්නවා අපිට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ලබා ගන්න පුළුවන්කය තියෙන අපි විශ්වාස කරනවා සහ පක්ෂයේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පුළුවන්කම කියලා මම විශ්වාස කරනවා